ఐపోన్ SLTouk YouTube channel එකට අද දවසෙත් ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඔයගලන්ට good news එක ගැන තමයි කියන්න යන්නේ. ඉතින් මෙතනදී මේ news එක ගැන කතා කරොත් එම මේ වෙනකොට ඔයගලෝ දන්නවා videos රටවල් වලට යන්න බලාපොරොත්තු වෙන අයට එක එක language proficiency exam තියෙනවා. ඉතින් ඔයගල වෙලොත් කැනඩාව යන අයට එක exam කොටසක් තියෙනවා, UK වලට exam තියෙනවා, Australia, New Zealand මේ වගේ ඕනම Europe රටකට යනකොට එම එක එක ಜಾති exam තියෙනවා. ඉතින් මේ language proficiency අතර මේ exam අතර මේ කැනඩාවට යන අයටත් ඔන්න දැන් good news එකක් ඇවිල්ලා තියෙනවා. මොකද කැනඩාව මේ වෙනකොට PTE Pearson Test English කියන exam එක accept කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව ඔයගලන්ට ඔන්න දැන් ඉදිරියේදී ලබා ගන්න හැකියාව තියෙනවා. අපි ඒ ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් මේ පිළිබඳව ඔයගලන්ට මම සම්පූර්ණ විස්තර ටිකක් ඇතුළත් කරලා ආටිකල් එකක් දාලා තියෙනවා මගේ sltouk.com කියන වෙබ් අඩවි. මම link එක පල්ලෙහින් දාලා තියනවා. ගිහිල්ලා බලන්න මේගොල්ලෝ කොහොමද මේ තොරතුරු දීලා තියෙන්නේ කියලා, කවදින්දලද පටන් ගන්නෙ, මොකද්ද PTE කියන්නේ, ඒ ගැන මම කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම PTE exam එක මොන වගේද තියෙන්නේ මේකේ overview එක ගැන මම කතා කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේ දකුණු පැත්තේ උඩින් වැටෙන කාඩ් එක ක්ලික් කරොත් ඒ ගැන දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් දැන් අපි කතා කරමු මේ අද අවිල්ල තියෙන අලුත් අප්ඩේට් එක කොයි වගේද තියෙන්නේ කියලා. අද කියලා කිව්වර මම අද කතා කරන්නේ මේක අද නෙමෙයි අවිල්ල තියෙන්නේ, ටික දවසක් වෙනවා. ඉතින් මේ අප්ඩේට් එක කොහොමද තියෙන්නේ කියලා ඔයාලට පේනවා ඇති. මම මගේ වෙබ්සයිට් එකේ ආටිකල් එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා මේ ආටිකල් එක ඕපන් කරගෙන තියෙන්නේ PTE accepted in Canada කියලා ඔයාලට තියෙනවා. කැනඩාවේ ඒගොල්ලන්ගේ දැනට පවතින exam වලට ඔන්න අලුතෙන් එකතු වෙන exam එක තමයි PTE exam එක. ඉතින් මේ පිළිබඳව තමයි මම මෙතන දාලා තියෙන්නේ. ඔයාලට මෙන්න මේ ආටිකල් එක කියවලා බලන්න පුළුවන්. මෙතනදී ඇත්තටම ඔයාලට පේනවා මේ දාලා තියෙන විස්තර අතර මම මේක සඳහන් කරලා තියෙනවා. මේගොල්ලෝ ඇත්තටම මේක 2023 දී ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. මේක 2023 අග භාගයේ වගේ වෙනකොට මේගොල්ලෝ මේ දේවල් ප්‍රොසෙස් කරන්න පටන් ගන්නවා. එයාලගේ exam වලට මේක එකතු වෙන්න පටන් ගන්නවා කියන දේ දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම මෙතන පොඩියට මම ලියලා තියෙනවා මොකද්ද PTE කියන exam එක කියලා. ඉතින් ඔයගොල්ලෝ මේකේ අවසාන කොටසට ආවොත් එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔෆිෂියල් link එක මම දීලා තියෙනවා canada.ca website එකේ. ඉතින් ඔයගොල්ලෝ ඒකට ගිහිල්ලා බලන්න. මම මේක open කරලා පෙන්නන්නම්. ඔයගලන්ට පේනවා immigration site එකට මම ඇවිල්ලා තියෙන්නේ. ඒකේ තියෙනවා program delivery update designated language testing organization. ඒකේ සඳහන් කරලා තියෙනවා මේකම තමයි මම අතනක් දාලා තියෙන්නේ අතරම February 1, 2023. February පළවෙනිදා තමයි මේක ඒගොල්ලෝ දැනුවත් කරලා තියෙන්නේ. Pearson Canada INC has been designated by IRCC as a language testing organization. Pearson Canada INC administers the Pearson Test of English PTE Essential English Test. ඉතින් මේකේ ඇත්තටම PTE වල තියෙනවා, PTE Academic කියලා තියෙනවා, PTE Essential කියලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ දැන් උන්ට ඒ විස්තර සඳහන් කරලා තිනවා PTE Essential English Test එක ඒගොල්ලෝ පිළිගන්නවා. ඒ වගේම මේගොල්ලෝ දාලා තිනවා IRCC will likely start accepting the scores from this test to meet language requirement in late 2023. ඉතින් 2023 අග භාගය වෙනකොට මේගොල්ලෝ මේ දේවල් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා, මේවා accept කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ට පේනවා මෙතන ඩේට් මොඩිෆයි එකක් ඇත්තනවා 2023 2/1, ඒ කියන්නේ දෙවනි මාසේ පළවෙනිදා තමයි අප්ඩේට් එක අවසානට සිද්ධලා තියෙන්නේ. ඒ නිසා මේ අලුත්ම අප්ඩේට් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ට මම ආපහු ආටිකල් එක පැත්තට ආවොත් එහෙම මේ වෙනකොට ඇත්තනම කැනඩාවේ පිළිගන්න එක්සෑම්ස් කීපයක්ම තියෙනවා. මේ self exam එක තියෙනවා, IELTS exam එක තියෙනවා, TEF තියෙනවා, ඒ වගේම TCF තියෙනවා. ඔය අතරට ඔන්න එකතු වෙනවා PTE කියන exam එක. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අද මේ වීඩියෝ එකේදී ඔයගලන්ට කතා කරන්න දෙන්නේ. ඉතමත් කෙටි වීඩියෝ එකක් ඉදිරියට ඔයගලන්ට අරන් ආවේ මේ අප්ඩේට් එක ගැන දැනුවත් කරන්න අවශ්‍ය නිසා. ඉතින් එහෙනම් බලන්න මේ chance එක ඔයගලන්ට ලැබෙන්නේ කොහොමද, ලබා ගන්න තියෙන්නේ කොහොමද කියලා. ඉදිරියේදී මේ වීසා process එක කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට මේ වාසිය ලබා ගන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. SL2K channel එකට subscribe කරලා නැතිනම් ඉතින් subscribe කරන්න, bell icon එක click කරන්න කියන පරිදිත් මතක් කරන ගමන් වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.